ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල නව අගමැති කෙනෙකු පත් කරන්න ජනාධිපති ගෝඨාභය එකඟ වෙයි නව අන්තර්වාර කැබිනට්ටුවක් එකඟතාව ගැන මෛත්‍රී කියයි වහාම ජනතා මතයට ඇහුම්කන් දෙන්න ජනපති ගෝඨාභය සහ අගමැති මහින්ද කියන්නේ අලි සබ්‍රිගේ වහල්ලු බව ඕවල්පේ සෝබිත හිමියන් කියයි සංඝ සම්මුතියට අපත් එකඟයි කොළඹ තරුණ බෞද්ධ සංගමයේ කියයි IMF හිනේ තවත් කල්යයිද IMF ප්‍රධානියට කොවිඩ් ප්‍රථමින් දේශීය පුවත් සරෝපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ පෙරවරුවේ පැවැතුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතරේම සාකච්ඡාවේදී නව අගමැතිවරයෙකු යටතේ අන්තර්වාර ඇමති මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපතිවරයා සිය කැමැත්ත පළ කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු නායකයන්ගේ හමුව වෙනුවට ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වූ පක්ෂ 11 නායකයන් සමගයි මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ. ඉතාම සමීප ලෙස අපේ සාකච්ඡාව සිදු වුණා. සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදීම සඳහා ගත යුතු සියලු ප්‍රයත්නයන් ගන්නට අනිකුත් සියලු පක්ෂ එක්කලා කටයුතු කරන්න අපි වගකීම් බාරගත්තා. අවසානයේ අපි එකඟ වුණා අනිකුත් සියලු පක්ෂත් එක්ක කතා කරලා මේ වැඩේට එකඟ කරව ගන්න පුළුවන් හැම උත්සාහයක්ම දරන. ජනාධිපතිතුමා මොකද කියන්නේ? ජනාධිපතිතුමා කිව්වා මගෙන් කරෙන්න ඕන ටිකක් මම කරන්න. ඕනනම් එක් කරගෙන එන්න මම කතා කරන්න. ජනාධිපතිතුමා යන පාටක් නැද්ද? ජනාධිපතිතුමා ඔව් දැන් මේ ජනතාව කියනනේ යන්න කියලා. ඒකට මොකද කිව්වේ? ඒක ඉතින් මම අපිත් අනුමත කරන්නේ. දැන් කොච්චර කාලයකටද අන්තර්ග වාර ආණ්ඩුවක් හැදෙනව නම් ඔබතුමා වැඩිම වැඩිම අවුරුද්ද. අවුරුද්ද. ඒකට ජනාධිපතිතුමා එකගයිද? ඔව්. එකගයි. දැන් ඔබතුමා ඊයේ අපි දැක්ක සතුටෙන් ඉන්නව ජනාධිපතිතුමා හම්බෙන්න ගිහින්න දැන්. ඔව්. ඒ සතුට එහෙමමද? අදත් ඒ සතුට තියෙනවා. ටිකක් කල් යනවා. කල් යනවා. ජනාධිපතිතුමාගේ විශ්වාසය කොහොමද දැන්? විශ්වාසය හොඳයි. දැන් හිටපු කට්ටියමනේ දැන් නැවතත් එකතු වෙලා තියෙන්නේ. නෑ 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 එහෙම එකතුමක් නෑ. අපි බොහොම පැහැදිලිව සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ඕනේ කියන මතය තමයි අපි අපේ වැඩ පිළිතුර ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ. සියලුම පක්ෂ එකතු වෙන්න ඕනේ කියන මතය තමයි අපි ඉන්නේ. එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන විදියකට ආණ්ඩුවකට එකතු වෙන්න කිසි බලාපොරොත්තුවක් අපිට නැහැ. හැබැයි අගමැතිතුමා නම් ඉල්ලාස්සේ නැහැයි කියලා කියනවනේ. අගමැතිතුමා ඉල්ලාස්සේ නැත්නම් ඉතින් ජනතාව පාර්ට් බහලා ඉදිරි ටික කරයි. ජනාධිපතිතුමා කියනවනේ ඔහුට ඉල්ලාස්සේ නැහැ කියලා නැහැ කියලා. ඒක ඒක අපිට අදාළ නැහැ. ඒක සෞදුර දෙන්න බේර ගන්න ඕන කාරණයක්. ඔබතුමා හිතනවා මේ පෞල් පාලනය දැන්වත් ඉවරයි කියලා. පාලනය අවසන් කරන්න තමයි අපි මේ හදන්නේ. පුරුකෙන් පුරුක ගලවනවා මිසක මුළු ගහම එකපාර ගලවන්න බැර නම් අපි ක්‍රමානුකූලව ඒක කරන්න ඕනේ. එච්චර. වැඩක් නෙයි සාර්ථක වෙයි. බලමු. අපි උපරිම උත්සාහයක් දරනවා. මේ අතර පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් මෙලෙස අදහස් පළ කළා. ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පන්තරවාර පාලනයක් ඇති කිරීමට එතුමා තීරණය කළා තිබෙන්නේ කියලා කැමැත්ත දැක්වුවා අපේ සාකච්ඡාවේදී. එතකොට අද අන්තර්වාර පාලනයක් පිළිබඳව පොදු ජන මතයක් ඇති වෙලා තිබෙනවා. ඒක ඇතැම් වෙලාවට සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන්න පුළුවන්. එහෙම නැත්නම් අන්තර්වාර පාලනයක් කියන්න පුළුවන්. ඒ අන්තර්වාර පාලනයක් කියන වචනේ පරිසමාප්තාර්ථයෙන්ම පැහැදිලි වෙනවා. අන්තර්වාර පාලනයක් කියලා කියන්නේ ස්ථීර ආණ්ඩුවක් නෙවෙයි මැතිවරණයක් පැවැත්වීම සඳහා යන ගමනක මුල් පියවර කියන එක. අපිට කියන්න බෑ එකපාරට හෙට අනිද්දා මැතිවරණයක් තියන්නයි කියලා. ඒ මොකද මැතිවරණයක් තැබීමේ පසුබිමක් රටේ නැහැ. නව අගමැතිවරයෙක් සමග අන්තර්වාර ඇමති මණ්ඩලය පිහිටවීම සඳහාත් ජනාධිපතිතුමාගේ කැමැත්ත ප්‍රකාශ කළා. එතකොට නව අගමැතිවරයෙක් සහිත අන්තර්පාලනයක් සඳහා අවශ්‍ය කැබිනට් මණ්ඩලය සුළු කැබිනට් මණ්ඩලයක් වෙන්න ඕන ඇමතිවරු 15ක් 20ක් වගේ අතරේ. ත්‍රෛලිකායික මහානායක හිමිවරුන් යෝජනා කළ සංඝ සම්මුතියට කොළඹ තරුණ බෞද්ධ සංගමයද සිය එකඟත්වය පළ කර තිබෙනවා. මේ අතර පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන් අදත් පවසන්නේ ජනාධිපතිවරයා වහාම ජනමතයට සවන් දිය යුතු බවයි.
ත්‍රිනිකායක මහානායක ස්වාමින් වහන්සේලා පසුගියදා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට කිව්වේ මහජන මතයට ගරු කර ගෙදර යන ලෙසයි. එය පූජ්‍ය ත්‍රිගුණාමලේ ආනන්ද හිමියන් මෙන්ම කාදිනල් හිමියන්ද ප්‍රකාශ කළා. එසේ නැත්නම් සංඝ සම්මුතියක් කැඳවන බව ත්‍රිනිකායක මහානා හිමියුරුන් ප්‍රකාශ කළා. ඊට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පිළිතුරු ලබා දෙමින් ලිපියක් යවනු ලැබුවා. එහි දැක්වේ මහානායක ස්වාමින් වහන්සේලාගේ යෝජනාවලිය අඩංගු කරුණු ජනාධිපතිවරයා ලෙස තමා නොසලකා හැර නැති බවයි. මෙතර ජනතා ගැටලු වලට ජනාධිපතිවරයා වහම සවන් දී යුතු බව පෝචි ඕමල්පේ සෝබිත හිමියන් අද යලිත් අවධාරණය කළා. කොටාබේ රාජපක්ෂ මහත්මයා ජනතා හඬට සවන් දිය යුතුයි. හැම තැනකම මේ විරෝධතා පැතිරීමෙන් පවතිනවා. ඒ වගේම මේ කාලය තුල රාජ්‍ය ආයතන කාර්යාල සම්පූර්ණයෙන්ම දුර්වල වෙලා අද කිසිවක් කෙරෙන්නේ නැති මට්ටමකට පත් වෙලා තියෙනවා. මුළු රටම අංශභාග තත්ත්වයකට පත් වෙලා. මේකට වග කියන්න ඕන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රධාන පාලන බලයේ රැඳී සිටින අය. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තනතුරෙන් ඉවත් වීම විය යුතුයි කියන ජනතා හඬ කරුණා සමන් දෙන්න ඒ හඬට අප්‍රේල් මාසේ 4 වෙනිදා මහානායක මාහිමියන් වහන්සේලා මේ ඉදිරිපත් කරන ලිපියේ පළවෙනි කොන්දේසිය තියෙන්නේ ජනාධිපතිවරයා පළමුවෙන්ම කළ යුත්තේ අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය ඉවත් කරන එක. එයින් පසුව පාර්ලිමේන්තුවට බලය ලැබෙන පරිදි ඊළඟට අන්තර්වාර පාලනයක් හෝ කිනම් හෝ පාලන ස්ථාවරයක් සකස් කර ගැනීමට පාර්ලිමේන්තුවට බලය ලැබෙන පරිදි ක්‍රියාත්මක විය යුතුයි. මේ තත්ත්වය ඇති වුණේ එකම පෞලක සමාජික පිරිසක් බල ලෝභයෙන් බලය තහවුරු කරගෙන ඒකාධිපතිව කටයුතු කිරීමේ විපාකයේ විසින් තමයි මේ සියලු අර්බුද පැන නැගිලා තියෙන්නේ. මේකට වග කී යුත්තේ සමස්ත පාර්ලිමේන්තුවමයි. පාර්ලිමේන්තුවේ සෑම මන්ත්‍රීවරයෙක්ම මේ වරදට වරදකරුවෝ බවට පත් වෙනවා. අද ජනතාව කියනවා පාර්ලිමේන්තුවේ සියලුම දෙනා අපට එපා කියලා. එසේම ත්‍රිනිකායක හිමිවරුන් යෝජනා කරන සංඝ සම්මුතියකට කොළඹ තරුණ බෞද්ධ සංගමයේද එකඟ බව මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් ප්‍රකාශ කළා. ස්වාමීන් වහන්සේලා පැහැදිලි ඉල්ලීම් ඉදිරිපත් කරලා තියෙනවා. රජයට මේ අරගලයෙන් මතුවෙන ඉල්ලීම් වලට සාධනීය පිළිතුරු ලබා දෙන්න කියලා. එහෙම ඉක්මනින් පිළිතුරු ලබා දුන් නැත්නම් සංඝ සම්මුතියක් බව කැඳවලා ඒ පිළිබඳව සංඝ ආඥාවක් නිකුත් කරන බවට ඒ ස්වාමීන් වහන්සේලා ලිඛිතව රජයට දැනුම් දීලා තියෙනවා. කොළඹ තරුණ බෞද්ධ සංගමයේ හැටියට අපි ගෞරවතර ස්වාමීන් වහන්සේලාගේ මතයේ එක හෙළාම ඉන්නවා. අනුබද්ධ තරුණ සමිතිත් එක්කහු කරගෙන කොළඹ තරුණ බෞද්ධ සංගමය විශේෂයෙන් නැවතත් ඉතාම අවධාරණයෙන් ඉල්ලා සිටිනවා රජයෙන් මේ ජනතා අරගලය තුලින් මතුවෙන සියලු ඉල්ලීම් වලට ඉතා ඉක්මනින් සාධනීය විසඳුම් ලබා දෙන්න කියලා. අරගලයෙන් මතුවෙන සියලුම ඉල්ලීම් වලට සාවධානීව කන් දීලා මේ ප්‍රශ්නවලට ඉතා ඉක්මනින් විසඳුමක් ලබා දෙන ලෙස. මෙතර පුරවැසි හඬ සංවිධානය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන් පැවසුවේ ජනපති සහ අගමැති මුදල් ඇමති අලි සප්‍රිකේ වහලුන් වන බවයි. ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළේ කැබිනට් මණ්ඩලය සහ කැබිනට් නොවන මණ්ඩලය ඔක්කොම හිරකාරයන් බවට පත් වෙලා තියෙනවා එක පුජ්‍යලෙක්ගේ. ඒ තමයි අලි සබ්රි. අලි සබ්රි නැමැත්තාගේ සිරකරුවන් බවට පත් වෙලා ඉන්නවා මේ සියලුම දෙනා. ඔහුට දීලා තියෙනවා රජයේ වටිනාම සහ වැදගත්ම, ඒ කියන්නේ රාජ්‍ය පාලනයේ පිළිමද වැදගත්ම ටික දීලා තියෙන්නේ අලි සබ්‍රිට. මුදල් අමාත්‍ය අලි සබ්‍රි, අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි. අපි අහනවා මේ ආණ්ඩුවේ බලය දැන් තහවුරු කරගෙන ඉන්න ඇමතිවරුන්ටත්, නියෝජ්‍ය ඇමතිවරුන්ටත්, රාජ්‍ය ඇමතිවරුන්ටත්, මන්ත්‍රීවරුන්ටත් විලිලැජ්ජාව කියන එක නැද්ද? එක පුජ්‍යලයේගේ හිරකාරයන් බවට පත් වෙලා තියෙන අපි කියනවා පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ කියන්නේ එක පුජ්‍යලෙක්ගේ වහලෙක්, අලි සබ්‍රිගේ වහලෙක්, මහින්ද රාජපක්ෂ කියන්නේ අලි සබ්‍රිගේ වහලෙක්. ඒකට හේතුව ඒගොල්ලන්ගේ පවුල් වල තියෙන ප්‍රශ්නේ විසඳන්නේ අලි සබ්‍රි නිසාද ඔහුට මේ මුළු රටක් බාර දීලා තියෙන්නේ. අපේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට විදේශ ණය ගැවීම తాවකාලිකව අත්හරින බව රාජ්‍ය ප්‍රකාශ කළා. ඒ කියන්නේ ණය ගෙවන්න මේ වෙලාවේ බැහැ කියන එකයි. ඒ අනුව తాවකාලිකව ගෙවීම් පැහැරහැරිය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 35.5 ඇත්තටම අප IMF යනෙක අවුරුදු එකහමාරක් පමණ පමා කරමින් හිටියා. ඒ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහ හිටපු මහබැංකු අධිපතිගේ තීන්දුව තීරණ මතයි. රන් සංචිත විකුණමින් ඩොලරය ගල් කරමින් අතේ සතේ නැති තැනකට අන්තිමට අපේ රට පත් කළා. බරපතල දළ බෑවුමකට අපේ රට කියන වාහනය ඇදලා දැම්මා. එහෙම අධික වේගෙන් පල්ලමට යන වාහනයකට තමයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නැග්ගේ. ඔහු දැන් මේ වාහනය පල්ලමට ගිහින් කුඩු වෙන එක නතර කරගන්න බ්‍රේක් ගන්න හදනවා. හරි අමාරුයි.
එක තිරංගයක් තමයි IMF එක. මේ අද ඒ ගැන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා දැක් වූ අදහස්. IMF එකේ එක්ස්ටර්නල් ෆන්ඩ් ෆැසිලිටි කියන ප්‍රෝග්‍රෑම් එක සඳහා අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ මාස දෙකක් විතර ඇතුළත ඒක සාකච්ඡා කරලා ඒගොල්ලන්ගේ එක යම් කිසි මට්ටමක එකඟතාවයකට පැමිණීමට. ඒ කියන්නේ ඒ කියන්නේ අර ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් කියන එකකට ආවට පස්සේ එතකොට ඒකේ තියෙන යම් කිසි ස්ථාර භාගකම මේ වැඩසටහන ඉදිරියට යනවා. අනුමැතිය අරගෙන එතෙන් ඉඳලා මුදල් අවශ්‍ය පහසුකම් ක්‍රමක්‍රමී ලබා ගැනීම. කොන්දේසියක් වශයෙන් රටක මේ වගේ අරුබුදක් වෙලාවකදී ගන්න යම් කිසි තීරණ ඒව වේදනාකාරී දේවල් ජනතාවට බලපාන විශේෂයෙන් දැන් තෙල් මිල වැඩි කරාම ගෑස් මිල වැඩි කරාම හැමදේම බඩු මිල වැඩි වෙනවා දෙමන 130 වෙයි. එතකොට එහෙම වෙලාවකදී පළවෙනිම වගකීම තමයි රජෙක් විදියට ඒ සඳහා ඒන් පීඩාවතපත් වෙන අඩු මාදාන් ලබන ජනතාව. ඒතකොට ඒ ජනතාවට මුලින්ම වහාම සාහනය ලබා දෙන්න කියන එක ගැන කිසිම තර්කයක් නැහැ. ඒක නිසා තමයි දොළමිනේ 300 මුදලක් වෙනට වෙන් කළා තියෙන එක ලබන මාසෙන් නම් මුදල් අමාත්‍යාංශයෙන් ඒක නිකුත් කරාවේ. ඒ අනුව අර අඩුවාදන් ලැබුණ අයට සහනයක් ලබා දෙන්න වැඩපිළිවෙලක් තියෙනවා. වාහනේ අනිවාර්යයෙන්ම මට කියන්න පුළුවන් අපි නවත්වනවා හැප්පෙන්නේ නැති ඉස්සෙල්ල. මුදල් අමාත්‍යාංශයෙන් බදු වැඩි කිරීම කරන්න ඕන. දේශපාලන ස්ථාවරත්වය ඒව තියෙන්න ඕන. ඒ ඔක්කොම ඒ ටික ඔක්කොම ඉක්මනට આવොත් අර ඉක්මනටම මේ බ්‍රේක් එක නවත්තලා උඩට අදගෙන යන්න පුළුවන්. ඒක පරක්කුන ටිකක් වෙලා තව ටිකක් පල්ලමට යයි. දැන් අපි දැන් බ්‍රේක් අල්ලගෙන යන නිසා මේ මේකේ ගමන ස්ලෝ වෙලා තියෙන්නේ. එතකොට ක්‍රෑෂ් වෙන කලින් නවත්තන්න පුළුවන්. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝචියාවා මහත්මියට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඇය මේ වන විට සුළු රෝග තත්ත්වයන්ගින් පෙළෙන බවයි වාර්තා වුණේ. ජෝචියාවා මහත්මිය මේ වන විට නිවෙස් නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඉන්දුනීසියානු රජය ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක් වටිනා ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා. අපේ රටේ දැන් හිඟ නැති දෙයක් හොයාගන්න නැති තරම්. ඒ තරමටම හැමදේම හිඟයි. යාන්තම් පණකින්ද රැකගන්න තියෙන අවස්ථාවත් දැන් ජනතාවට අහිමි වෙලා. හැම රෝහලකම ඖෂධ හිඟයි. හදිසි සැත්කමක්වත් කරගන්න බැරි වෙලා. පොලිම්බල හාමතේ මැරිලා වැටුණු මිනිස්සු දැන් බෙහෙත් ටික නැතිව මැරෙන තැනටපත් වෙලා. රටවල් කිහිපයකින්ම අපිට ඖෂධ දෙන්න කැමති වුණා. ඒ පණ ටික රැකගන්න දෙන බෙහෙත් පෙත්තෙනුත් ගසා කන්න බලන්නේ නැතිව රටේ ජනතාවට බඩගින්නේ හරි ජීවත් වෙලා ඉන්න අවස්ථාව ලබා දෙයි කියලයි අපි හිතන්නේ. මේ අතර ඉන්දුනීසියානු රජය ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක් වටිනා ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් ලබා දී තිබෙනවා. අදාළ වෛද්‍ය උපකරණ තොගය නිල වශයෙන් බාර ගනු ලැබුවේ සෞඛ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතායි. එම ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගය බාර දෙනු ලැබුවේ ඉන්දුනීසියානු තානාපතිනි ඩේවි ටොබින් මහත්මියයි. මෙම ඖෂධ අතර පිළිකා රෝග සඳහා යොදා ගන්නා ඖෂධද පවතිනවා. මේ අතර සෞඛ්‍ය මාත්‍යවරයා සහ මෙරට නවසීලන්ත මහා කොමසාරිස් මයිකල් ඇපිල්ටන් අතර හමුවක් පැවැත්ුණා. එහිදී ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සහ සෞඛ්‍ය ශාස්ත්‍රයේ මුහුණ දෙන ගැටලු පිළිබඳවත් සාකච්ඡා කර තිබෙනවා. ඖෂධ හිඟය මග හරවා ගැනීමට නවසීලන්ත රජයේ සහාය ලබා දෙන ලෙසයි සෞඛ්‍ය මාත්‍යවරයා මෙහිදී ඉල්ලා ඇත්තේ. දැන් දේශපාලන වේදිකාවෙන් නැසුණු කතා. අපි දැක්කා ජනාධිපතිතුමා සර්වපාක්ෂික සමුලුවක් ඇඳවලා තිබෙනවා. මේ පක්ෂය 11ක් ඒ ගිහිල්ලා එනකොටම පැය 24ක් ගියන මේ පක්ෂවල ඉන්න 3 දෙනෙක්ව ජනාධිපතිතුමා බාගත්තා. ඒතොර මේ පක්ෂය කිව්වා අපි ආයි කවමදාක්වත් මේ ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡාවට යන්නේ නැහැ. ජනාධිපතිතුමා කරපු මේ වරද නිවැරදි කරන්න ඕනේ කියලා කිව්වා. අපිට පේන්න තියෙන දේ තමයි ජනාධිපතිතුමා වරද නිවැරදි කරලත් නැහැ. ওই පක්ෂය 11 මේ ඒගොල්ලන් කරපු වරද නිවැරදි කරගෙනත් නැහැ. මේ රටේ බහුතර ජනමතය ඉල්ලා සිටින අන්තර්වාග පාලනයට විරුද්ධ වෙන්නේ සහභාගී නොවෙනවා කියලා කියන්නේ මේ රටේ බහුතර ජනමතයට පිටුපෑමක් කියන එක අපි කියන්නේ. රට බංකොලොත් කරපු එකම ආණ්ඩුව තමයි මේ වර්තමාන ආණ්ඩුව. ඉතින් මේ රටේ අර්බුදයට වග කියන්න ඕනේ වෙන කවුරුවත් නෙවෙයි. පොහොට්ටුවට ඡන්ද දීපු අයයි, පොහොට්ටුවට කඩේ ගිය අයයි. ඉතින් ඒ අය ඉදිරියට ඇවිල්ලා මේ ප්‍රශ්නේ විසඳන්න ඕන. මේ ආණ්ඩුව දේශීය වශයෙන් පච වෙලා ඉන්නේ. ජාත්‍යන්තර වශයෙන් උත්පත් වෙලා ඉන්නේ. නව ග්‍රාමාත්‍යපලයක සහ මාත්‍ය මණ්ඩලයක් පිටිවෙලා පස්සේ පළවෙනි කාර්යභාර විදියට 19 ආණ්ඩුක්‍රම වස්සාවේ තිබෙන අඩුපාඩු තිබෙනවා නම් ඒක සංශෝධනය කරලා 21 වෙනි සංශෝධනය ගේනවා. ඒතොර ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට එනවා. ගමේ කොන්ත්‍රාත්තෙන් ගහන් කරන පොඩි එකක් පෙන්වන්න බැරි නම්බර් එකේ අප්පහන් වෙටි තමයි අයියලා කියන්නේ අගමැතිලා යන්න එපා ඉන්න කියලා. සියලු දෙනා එකට එකතු වෙලා ගෝ හෝම් කියනවා. අර ටික ඇවිල්ලා අරලියා මන්දිරේ කියනවා ඔබතුමා ඉන්නලු. අධ්‍යාදායම් ලැබෙන උදවියකින්
ඉවත් කරපු බදු නැවත පැනවීම වගේ දේවල් කඩිනමෙන් කිරීමෙන් ලබන යම් ලාභය අත්‍යවශ්‍ය දේවල් වෙනුවෙන් උපයෝගී කර ගැනීම වගේ කාරණා උපක්‍රම පිළිබඳ ක්‍රියාත්මක විය යුතුයි. අනුරු කුමාර මහත්තයා කියනවා නෑ අපේ නායකත්වයක් අපි දෙන්න ඕනේ අපිට පුළුවන් මේක විසඳන්න. සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ අය සුළු පක්ෂ ඔක්කොමත් එකතු වෙලා බොරදියේ මාළු බාන්නට හදනවා නම් අත් දෙක එකතු කරලා ඉල්ලනවා. කරුණා කරලා පුටු රැක ගැනීමේ හීන ජනාධිපතු අගමැතිවරු වීමේ හීන දාන්න පැත්තකට. ජනාධිපතිතුමනි ඔබ ඉල්ලාස් වෙන්න ඔබගේ මල්ලිවත් ආදරයෙන් අස් කරලා දාන්න අපිට එපා. ආරාධනා කරනවා ජනාධිපතිතුමනි ඕගොල්ලන්ට පුළුවන් නම් ගම සමග පිළිසඳරක්. දැන් ඉන්නකෝ දැන් ගම්වල මාර ප්‍රශ්න ගොඩක් තියෙනවා අප්පා. ප්‍රශ්න වෙක්කිල්ල තියෙන්නේ. දැන් තමයි ඉන්න හොඳම මොහොත. අපි සංවිධානය කරන්නම් රැස්වීම. අපිට කියන්න තියෙන්නේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට ඔයාට දුවන්න පුළුවන් වුණාට තව ටික දවසක් මෙහෙම හිටියොත් දුවන්න පාරවල් හොයාගන්න බැරි වෙයි. අපිටත් පාරවල් හොයාගන්න බැරි වෙයි රටක් විදියට. දැන් අධිකරණ පුවත් කිහිපයක් කෙටි. 2015 වසරේ සිදු වූ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩුවක් ගොනු කර තිබුණා. එය පවත්වාගෙන යාමට නොහැකි බව දන්වමින් මූලික විරෝධතා මතු කරන බවට විත්ති පාර්ශවය විසින් අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව නඩුවට අදාළ මූලික විරෝධතා මැයි මාස 26 වනදා ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තේ නීතිඥවරුන්ට දැනුම් දුන්නා. රාජ්‍ය දේපළ අවභාවිතාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි හිටපු අමාත්‍ය AHM ෆෞසි මහතා නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම අධිකරණ හමුවේ දන්වා සිටියේ මෙම චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගන්නා බවයි. ඒ අනුව අදාළ චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීම සඳහා අල්ලස් කොමිසමට අවසර දුන් අධිකරණය හිටපු අමාත්‍යවරයා නිදහස් කරන ලෙසට නියෝග කළා. ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ නෙදර්ලන්ත රජයේ මගින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ලබා දුන් රුපියල් කෝටි 2ක් පමණ වටිනා ජීප් ප්‍රතයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම තුලින් රජයට පාඩුවක් සිදු කළ බවට එකොත් යහපාලන රජයේ සමයේ හිටපු අමාත්‍ය ෆෞසි මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා. සියලු උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු අධ්‍යාන 12ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.